යහපාලන මූලධර්මවලට අනුකූලව රජයේ සතු වාණිජ සංස්ථා සමාගම් සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල මූල්‍ය කාර්යක්ෂමතාව වැඩි කිරීමේ අරමුණින් සම්මන්ත්‍රණය පැවැත්වුණා. ඊට අනුග්‍රාහකත්වයේ සපයන්නේ ලෝක බැංකුව සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයයි. මෙරටේ ප්‍රධාන රාජ්‍ය ව්‍යාපාර 55ක් අතුරින් ආයතන 39ක් එකුත් වසරේදී ලාභ ලබා ඇතැයි මෙහිදී අනාවරණය වුණා. එහෙත් ආයතන 16ක් රුපියල් බිලියන 87ක පාඩුවක් අත්කරගෙන තිබෙනවා. එයින් රුපියල් බිලියන 84ක පාඩුවක් ලබා ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, සතොස සහ කෘෂි රක්ෂණ මණ්ඩලයයි. වසර 2020 සඳහා රජය ඉදිරිපත් කළ දැක්මට අනුව විනිවිදභාවයෙන් යුක්තව ජාතික සම්පත් නිවැරදි ලෙස කළමනාකරණය තුළින් එම ආයතන ලාභ ලබන මට්ටමට පත් කළ හැකි බව අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහිදී කියා සිටියා. Government strategy is to encourage and facilitate you to be self-sufficient through improved corporate practices, management reforms, innovative financing. You must now make efforts to closely work with the NAPP and in compliance with our PPP initiatives to gain the strengths of the private sector to remain a viable business operation. We cannot pass on the cost of inefficiency onto the consumer or the general public. The decision must fundamentally be within a proper legal and regulatory framework. I expect to see a marked improvement in your performance in the ensuing years to bring our economy to greater heights.